අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථම නවදාහනය පුවත් ශීර්ෂ පාඨ වෙත තෙවන පාසල් වාරය ආරම්භය සති දෙකකින් කල්යයි සියදිවි නසාගත් පානදුර තරුණයෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වෙයි ගිනි නිවන හමුදාවේ සිව් දෙනෙකුට සහ ත්‍රිකුණාමලයේ වෛද්‍යවරයෙකුටත් වෛරසය ආසාදනය වෙයි මෙරට ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩල සමාජිකයෙකුටත් කොරෝනා නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය අද සිට ආරම්භේ බස්නාහිර පළාතේ අත්‍යවශ්‍ය සේවා සඳහා බලපත්‍ර නිකුත් කිරීම අද සිට පානදුර වෙරළට ආ අමුත්තන් පොරොප්පුසාදා විදේශගත පුද්ගලයින්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගත් හම්බන්තොට නගරාධිපති ඇතුළු පිරිසකට වැඩවරුදි. කලගෙඩි ගංගාවලට දැමීමට පෙර ජනතා සුබසාධනීය පිළිබඳව සිතන්න විපක්ෂ නායක සජිත් කියයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අදට සිව්වසරක් සපිරේ. සැමරු මුත්සව නැහැ. පක්ෂ නිර්මාතෘ බැසිල් කියයි. දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය. තල් මසුන් 50කට ආසන්න පිරිසක් අද පසුරුවේ පානතුර වෙරළ තීරයට පැමිණ තිබෙනවා. අද පසුරුවේ පානතුර වෙරළ තීරයට තල් මසුන් 50කට ආසන්න ප්‍රමාණයක් පැමිණ තිබෙනවා. මෙලෙස පැමිණි තල්මසුන් කිසිවෙකුටත් කිසිදු හානියක් සිදු වී නොමැති අතර එම සත්වයන් කඩිනමින් මුහුදට මුදා හැරීමට නාවික හමුදාව ඇතුළු ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් මොවුන් වෙරළට මෙලෙස පැමිණියේ කුමන හේතුවක් නිසාද යන්න මෙතෙක් නිශ්චිතව කිව නොහැකි බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා අප වෙත සඳහන් කළේ. එළඹෙන නවවනදා ආරම්භ වීමට නියමිතව තිබූ තෙවන පාසල් වාරය තවත් සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙතර COVID-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතින් 111 දෙනෙකු අල්පසරුවේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID ආසාදිතින් සංඛ්‍යාව 11200 සීමාව ඉක්මවා ගියා. පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හැමයේ කල් දැමුණු තෙවන පාසල් වාරයේ එළඹෙන සඳුදා දින ආරම්භ කිරීමට මීට පෙර තීරණය කර තිබුණද එම කාලය තවත් සති දෙකකින් දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව තෙවන පාසල් වාරයේ එළඹෙන 23 වනදා ආරම්භ වීමට නියමිතයි. 2020 වසර 3 වෙනි පාසල් වාරයේ ආරම්භ නියමිත තුනේ 9 වෙනි නොවැම්බර් මාසේ 9 වෙනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමාගේ උපදෙස් මත පාසල්වලට ළමුන් සහභාගී කරගෙන පාසල් වාරය ආරම්භ කිරීම තවත් දෙසතියකින් පිකල් දාන්න අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරා. ඒ නිර්දේශය මත ඊට පස්සේ සති දෙකකට පස්සේ නැවත පාසල් වාරය ආරම්භ කිරීම සඳහා තිබෙන සෞඛ්‍ය සත්‍ය විශ්ලේෂණය කරලා ඒ අනුව අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශයක් ලබා දෙන තුරු පළාත් අධ්‍යක්ෂවරුන් සමග අද සවස පැය දෙකහමාරක් විතර සාකච්ඡාවක් පැවතුණා. කෙසේද අපි පාසල් දරුවාගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ කියන එක. ඒකේ වඩාත්ම ධනාත්මක විදිහට ඒ සියලු පාසල් වලට අධ්‍යාපනය ලබා දීම සඳහා කටයුතු කරන්න වැඩපිළිවෙලක් අපි සාකච්ඡා කළා. පසුගිය කොවිඩ් මාර්තු මාසයේ ඇතිවෙච්ච පළමු රැල්ලත් එක්කලා පාසල් වල නිවාඩු කාලයක් ලැබලා දීලා නැවත ක්‍රමක්‍රමයෙන් පාසල් ආරම්භ කරා. ඒ අත්දැකීමුත් එක්කලා දුරස්ත මාර්ගගත ක්‍රමයට පාසල් වල කටයුතු කරගීම සම්බන්ධයෙන් තමයි අපි සාකච්ඡා කරේ. මෙරට 22 වන කොවිඩ් මරණය අද පෙරවරුවේ වාර්තා වූ බවට සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රකාශ කළද එය කොවිඩ් මරණයක් නොවන බවට අද පස්වරුවේ වසංගත රෝග විද්‍යා ඒකකයේ තහවුරු කළා. අදාළ පුද්ගලයා සිය දිවි හානි කරගෙන තිබූ අතර පසුව සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවටයි අනාවරණය වුණේ.
එනුව මෙම මරණය කොවිඩ් ආසාදනය වීමෙන් සිදු නොවුවක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය අදපස්සරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. එසේම කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදු වූ මරණ සංඛ්‍යාව 21ක් පමණක් වන බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා. ත්‍රිකුණාමලයේ මහරෝහලේ වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. එලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ එම රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකුටයි. ඒ අනුව ඔහුගේ ආශෘතී නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. තිරුකණාමලයේ ජෙනරල් හොස්පිටල් වලින් මෙඩිකල් ඔෆිසර් එක්කෙනෙක් පොසිටිව් වෙලා තියෙන දැන් IDH එකට දැන් අනුවට දැන් ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා. ඉතියතුමා 27 වෙනිදා මේ ඉඳලා කොළඹ ගිහලා දැන් 30ක් මේ ඇවිල්ලා තියෙනවා දැන්. ඊට පස්සේ එයාට මේ සිම්ටම්ස් ඩෙවලොප් වුණා නිසා එයා දැන් ලෙඩ් කවුරුත් බඩල් නැහැ කියලා තමයි මගේ රීජනල් එපිඩෙමියොලොජිස්ට් කියලා තියන්නේ. ඊට පස්සේ මෙයාට PCR එක කරලා එයාට දැන් පොසිටිව් වෙලා දෝරගත. ඒ නිසා එයාට ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා. එයාගේ ක්ලෝස් කන්ටැක්ට්ස් අනිත් කට්ටිය ඔක්කොම දැන් PCR කරනවා. संस्थावे පණාකුඩ කර්මාන්තපුරයේ පෞද්ගලික ආයතනයක පුද්ගලයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් ඔහුගේ සමීපතමින් 15 දෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. පණාකුඩ කර්මාන්තපුරයේ පුද්ගලික ආයතනයක කාර්යාලයේ කාර්ය සහායකයෙකු කොවිඩ් ආසාදනයක හඳුනාගත්තා. ආම්බුලන්ස් තොරගත් පුද්ගලයන් කීප දෙනෙකු තමයි PCR පරීක්ෂණ සඳහා යොමු කළේ. මේ අනුව කාර්යාලයේ වැඩ කරපු පුද්ගලයන් 15 දෙනෙක් පමණ නිරෝධායනයට ලක් කළා තියෙනවා. බොරැල්ල පොලිස් ස්ථානයේ තවත් පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. පෙරේදා දින සිදු කළ PCR පරීක්ෂණ 10ක් අතුරින් 8 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් බවයි බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා සියත අපගල විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව බොරැල්ල පොලිසිය නිලධාරීන් 29 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. කුඩා පයාගල පයාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මොහු ත්‍රිවිල් රථ රියදුරක ලෙස සේවය කළ පුද්ගලයෙකු වන අතර ඔහු ආසාදිතයෙකු ලෙස තහවුරු වීමෙන් අනතුරුව ඔහුගේ ආශ්‍රිතයින් 27 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දෙපාලනය වන තේවතු කිහිපයක කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ ආශ්‍රිතයින් PCR පරීක්ෂණයට භාජනය කිරීම අද සිදු කෙරුණා. කොළඹ මරදානේ පිහිටි ගිනිනිවන හමුදා මූලස්ථානයේ නිලධාරීන් සිව් දෙනෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. එසේම කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ සහකාර කාර්ය මණ්ඩල සමාජිකයෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මේ අතර දැනට පවතින වසංගත තත්ත්වය මත කොවිඩ් 19 වෛරස් ආසාදිතයින්ගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා පෞද්ගලික රෝහල්වල සහාය වැඩි කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව පෞද්ගලික රෝහල් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් අද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ අනුව පෞද්ගලික රෝහල්වල තිබෙන පරීක්ෂණාගාරවල සිදු කෙරෙන PCR පරීක්ෂණ නියාමනය කිරීම, PCR පරීක්ෂණවල ප්‍රමිතිය වැඩි දියුණු කිරීම, සිදු කරනු ලබන PCR පරීක්ෂණවල ධාරිතාවය වැඩි කිරීම යන ප්‍රධාන කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියාමනය යටතේ මෙම PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමට පෞද්ගලික රෝහල් කළමනාකාරීත්වය සිය ඒකඟතාවයේද පළ කර තිබෙනවා. බස්නාහිර පළාතට අද උදෑසන 5න් අවසන් කිරීමට නියමිතව තිබූ නිරෝධායන ඇතර නීතිය මේ මාස 9 වන සඳුදා දින උදෑසන 5 දක්වා දීර්ඝ කිරීමට රජය පියවරගෙන තිබෙනවා. මෙතර නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේද අද සිට ක්‍රියාවට නන්වන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා. නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අද සිට ක්‍රියාවට නංවන බව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති කොළඹ, ගම්පහ සහ කලුතර යන දිස්ත්‍රික්කවලට මෙම ක්‍රමවේදය විශේෂයෙන් අදාළ වන අතර සෙසු දිස්ත්‍රික්කවල පිහිටා ඇති රාජ්‍ය ආයතනද දැඩි සෞඛ්‍ය ආරක්ෂිත නීති රීති යටතේ පවත්වාගෙන යා යුතු වනවා. එමෙන්ම මැනින් වෙළඳපොළට පැන වූ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් එය එළඹෙන 9 වන දා දින විවෘත කිරීමට තීරණය කළ බවයි මැනින් පොදු වෙළඳ සමිතියේ ප්‍රධාන සංවිධායක
නායක අනිල් ඉන්ද්‍රජිත් මහතා ප්‍රකාශ කළේ. ඊළඟ සතියේ සඳුදා දිනය තමයි මැනින් වෙළඳපොළ දැනට විවෘත කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය පනවන නොමැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කිරීම කළ යුතු ආකාරය පිළිබඳව මාර්ග උපදේශන මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එයිදී අත්‍යවශ්‍ය සේවා සඳහා හෝ අවසර ලත් වැඩවල නිරත නොවන්නේ නම් නිවසින් පිටවීමට අවසර ලබා දී ඇත්තේ පුද්ගලයන් දෙදෙනෙකුට පමණයි. රාජ්‍ය පෞද්ගලික අංශයේ කාර්යාල සහ අවශ්‍ය අවම කාර්ය මණ්ඩල සමාජිකයන් සමග කටයුතු කළ යුතු අතර නිවසේ සිට වැඩ කිරීමට හැකි සේවකීන්ට ඒ සඳහා ඉඩ ලබා දිය යුතු වනවා. එමෙන්ම මංගල උත්සවයක් සඳහා අමුත්තන් 50 දෙනෙකුට සහභාගී විය හැකි අතර අවමංගල්‍ය උත්සවයක් පුද්ගලින් 25 දෙනෙකුට සීමා විය යුතු වනවා. මෙහිදී ගෘහස්ත උත්සව, එලිමහන් උත්සව, සැනකෙළි සිනමා ශාලා, සංගීත සම්දර්ශන, වෙරළසාද, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා මෙන්ම ළමා උද්‍යාන සහ සත්ව උද්‍යාන පවත්වාගෙන යාමට කිසිදු අවසරයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ අදාළ උපදෙස් මාලාවේ පෙන්වා දී තිබෙනවා. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බස්නාහිර පළාතේ අත්‍යවශ්‍ය සේවා සඳහා බලපත්‍ර නිකුත් කිරීම අද සිට ආරම්භ කළ බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කළා. වෙළඳ මධ්‍යස්ථාන සඳහා ද්‍රව්‍ය සපයන වෙළඳුන්ව කොළඹට එන ඇවිල්ලා ඔවුන්ගේ වෙළඳ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමටත් අපි අවශ්‍ය ආහාර බලපත්‍ර නිකුත් කිරීම සිද්ධ කරනවා. එළවලු වෙළඳ වෙන්න පුළුවන් අනිකුත් වෙළඳුන්ගේ ලොරි රථ අපි කොළඹ මහනගර සභා ක්‍රීඩාංගණය වෙන් කරගෙන තිනවා. ඒ තොග වෙළඳුන් හරහා අනිකුත් ප්‍රදේශවලට අර ජංගම වෙළඳ රථ මගින් ඒ අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික එළවලු ඒ ටික යොමු කරන්නට මේ වෙනකොට ක්‍රමවේදය සකස් කරලා තිනවා. කෙසේ වෙතත් අද දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේට ගොවින් විසින් රැගෙන එළවලු කිලෝ ලක්ෂ 30ක ප්‍රමාණයක් අලවි කර ගැනීමට නොහැකි වූ බවයි ගොවීන් පවසන්නේ. කොහොම මොනවද ගෙනාවේ? දඹලටිය ගෙනාවේ මුරුංගයි. බඩු ඉස්සෙන්නේ කතාවක් තමයි කියන්නේ. අයි මොනවද ගෙනාවේ? එන ගස්ලබු. දැන් මොකෝ සත්‍යද? වෙලඳ නැහැ. මොනවද ගෙනාවේ? වතල ගෙනාවේ. දැන් මොකෝ වෙලක් තියෙන? වතල දෙන්න බැරි වෙන්නේ. අයි ඉලක් නැහැ වතල දෙන්න වෙලෙන්ද නැහැ. ඒ වෙලාවේ මිනිසුන් දෙන්න අවසරයක් නැහැ. අවසර පත්‍ර නැහැ. ජනාධිපති කාර්යසාධක බලකාය එහි ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින රැස් වුණා. බඩු සැපීමේදී අපි ඉල්ලනවා සමූපකාර සමිති වලින් සහ අනිකුත් ආයතන වලින් ඔබ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වල සහ පොලිසියේ ප්‍රධානීන්ට අවශ්‍ය බලපත්‍ර දීලා ගෙදරටම බඩු යැවීමේ කටයුත්ත කරන්න බොහෝ වෙලාවට කඩ විවුර්ත කරන්න බල ඉඩ දීමට බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා ඔබ විශේෂයෙන්ම ඉල්ලනවා ඉක්තා ඉක්මනින් මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙදරටම ගිහිල්ලා මීට ගිය පාරත් ඒක ඉතාම निरोधनय නෙගටිව් වුණොත් හැමෝම වාසනාවන්තයි පොසිටිව් වුණොත් ඔක්කොම වාසනාවන්තයි මේ දිස්ත්‍රික්ක තුන මේ වෙනකොට සතියකට වැඩිය ඇඳිරි නීතිය දැම්මනම් රජය තීන්දුව කරලා තියෙන්නේ ඒ පවුලකට අපි මෙතෙක් මීට කලින් වර දෙකක් දීපු රුපියල් 5000 දීමනාව දෙන්න ඒ අනුව කළුතර ගම්පහසා කොළඹ දිස්ත්‍රික්ක තුනේ සියලුම සුදුසුකම් ලත් පවුල් වලට රුපියල් 5000 ලබා දිය යුතුය තියෙනවා රජය ජනතාව වෙනුවෙන් කළ යුතු බොහෝ දේ තිබේදී මිත්‍යා මත සඳහා මුල් තැන දී කටයුතු කරන බව විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා පවසනවා. මිරිසවැටි විහාරස්ථානයේ පැමිණීමේ අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. කෝටි ප්‍රකෝටි ගණන් ඩොලර් පිටින් කොරෝනා අරමුදලට ආධාර ලැබුණා. ඒ ලැබුණු මුදල් ජනතාව ජීවත් කරවීම සඳහා යොදවන්නේ. සමාජ ජාලාවල අපි දුටුවා මැති ඇමතිවරු ගණනාවක් විවිධ ආශිර්වාද වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒවයි මම වරදක් දකින්නේ නැහැ. නමුත් මගේ යෝජනාව තමයි ගංගාවලට ඇලදොලවලට කලවීසි කරන්නට පෙර තිබුණා නේද රටට අවශ්‍ය PCR යන්ත්‍ර ටික ගෙන්නන්න. දැලි සත්කාර කැනන් වල බරපතල හිඟතාවයක් තිබෙනවා. වෙන්ටිලේටර්ස් වල බරපතල හිඟතාවයක් තිබෙනවා. අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක උපකරණ කට්ටල වල බරපතල හිඟතාවයක් තිබෙනවා. PCR යන්ත්‍ර අතරමඟ කඩා වැටිලා.
අතරමඟ ඇන හිටිලා ඒවා නිවැරදි කරන්නට ලොකු කාලයක් ගත වෙනවා තත්කාලීන විසඳුම් ලැබෙන්නේ නැහැ හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්නේ මීට දවස් ගණනාවකට පෙර ලැබුණු දත්ත අනුව තමයි අද තීන්දුව තීරණ ගන්නෙ ඒ කියන්නේ රියල් ටයිම් ඩිසිෂන්ස් සත්‍ය කාලීනව තීන්දුව තීරණ ගන්නේ නැහැ ඒ නිසා රටට සෙත් පතලා ඔය එක් එක් ආගමික වැඩ ඒ වගේම গুপ্ত වැඩ ඒ වගේම සත්‍යක්‍රියාවන් ඒවා හොඳයි කරන එක නැහැ කියලා කියන්නේ නැහැ නමුත් ඒව කරන්නට පෙර තිබුණා මේ රටට අවශ්‍ය වෙන්ටිලේටර් ටික ගෙන්නන්නයි PCR යන්ත්‍ර ටික ගෙන්නන්නයි ඒ වගේම මේ PCR යන්ත්‍ර නඩත්තු කරන්නට අවශ්‍ය ඒ අදාළ රසායනික අමුද්‍රව්‍ය ටික ගෙන්නන්නයි ඉක්මනින් ඒ ටෙස්ටිං කරලා ඒවයි ප්‍රතිඵල ලබා ගැනීමේ ක්‍රමවේද සකස් කරන්නයි මේ හැම දෙයකටම යොමු වෙන්න තිබුණා අර පාලන් ළඟට ගිහිල්ලා ඇලදොල ගංගා වලට කලගිලි අතාරින්නට පෙර ඒක තමයි සෞඛ්‍ය අමාත්‍යතුමීට කරන්න තිබුණු වගකීම සහ රාජකාරිය වත්මන් රජයේ විදේශ ගිවිසුම් වලට එළඹීමේදී විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන බව අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා පක්ෂ මූල ස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා අපේ රජයේ විදේශ ප්‍රතිපත්තිය හා යහපාලන රජයේ විදේශ ප්‍රතිපත්තිය අතර කැපී පෙනෙන වෙනසක් තියෙනවා හැංගි හොරා නෙවෙයි සම්පූර්ණ විනිවිද භාවයේ රැකගැනීමෙන් තමයි ගිවිසුම් වලට එළඹීමට අපේ රජයේ වැඩ කටයුතු කරන්නේ මේක හාත්පසින් වෙනස් යහපාලන රජයේ ප්‍රතිපත්තියට යහපාලන රජයේ කිසිම විනිවිද භාවයකින් තොරව ප්‍රතිග්‍රහ රාශියක් දුන්නා මේ රටේ අභ්‍යන්තර කටයුතු වලට සම්බන්ධ වෙන ජාතික ආරක්ෂාවට විශේෂයෙන් වැදගත් වන පනත් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත් වැනි දේවල් අකුලා දානවා කියලා ප්‍රතිඥා දුන්නා ජාත්‍යන්තරය. විවිධ හමුදා හා ශ්‍රී ලංකා පොලිසිය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරනවා කියලා විදේශීය ආයතනයකට ප්‍රතිඥා දුන්නා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා. පළාත් සභාවලට වඩා බලතල ලබා දෙනවා කියලා. මේ දුන් ප්‍රතිඥා ප්‍රගතිය තක්සේරු කිරීමට සම්පූර්ණ බලය මාස 6න් 6ට ඒ ජාත්‍යන්තර පරිශදවලට ලබා දුන්නා යහපාලන රජය. කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ චෝදනා නගමින් ඉන්නවා. රජයක් හැටියට අපි රට වසන්න ඕන කරන තීරණය ගන්න ඒ අවශ්‍යම මොහොතේ මිසක් එක එක පුද්ගලයන්ට ඕන විදිහට මේ රටේ ආර්ථිකය කඩා හැලෙන ආර්ථිකය විනාශ කරන ආකාරයට රට වහන්න අපි රජයක් හැටියට සූදානමක් නැහැ. සාමසාර කන්ද නාය ගියා, මීතොට මුල්ලේ කුණු කන්ද කඩා හැලුණා, ශාලාව හමුදා කඳවුර පුපුරා ගියා. මේ අවස්ථාවේදී ඒ අවට හිටපු ඉතා සුළු ප්‍රමාණයකටවත් සහන සලසන්න බැරි වෙච්ච කණ්ඩායමක් අද මේ මුළු මහත් ලංකාවම වෙලාගත් වසංගතයක් සමග රජය සටන් කළා සාර්ථකත්වයකට පත් වෙමින් ඉන්න අවස්ථාවක ඒ සම්බන්ධයෙන් කිසිම පදනමක් නැති කතා ගොතලා ජනතාව අතර පතුරවන්න උත්සාහ දැරීම සම්බන්ධයෙන් අපි රජයක් හැටියට කනගාටු වෙනවා. විසිවන ව්‍යවස්ථා සංශෝධනය පසෙක දමා ජනතාව ජීවත් කරවීමේ කාර්ය පිළිබඳ සොයා බැලිය යුතු බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළා. පසුගිය සතියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකතුමා 20 වෙනි සංශෝධන අත්සන් කළාට පස්සේ ලෝකයේ බලගතුම රාජ්‍ය නායක පදවියක් ජනාධිපති පදවියක් මේ රටේ ඇති වුණා. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අපි කිසිම ආකාරයක 20 වෙනි සංශෝධනය පිළිගන්නේ නැහැ. අපි හිතන විදිහට රට බෙදපු 20 වෙනි සංශෝධනය දැන්වත් පෙට්ටගමකට දාලා වසා තබලා 20 අල්ලගෙන දැන් තැන්වල කතා කරමින් ජනතාවගේ හැඟීම් පාගා දමමින් අපාත කරමින් ක්‍රියා කරන වෙනුවට දැන් අපි මේ ඔක්කොම මතක් කරලා මේ ජනතාව ජීවත් කරන මහා කාර්යභාරයට මේ රටේ සියලුම ජන කොටස් එක්කව කිරීම රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපතිතුමාගේ යුතුකම් කියලා අපි විශ්වාස කරනවා. තව මාස කිහිපෙකින් එළිදා කියන නව විවස්ථාවෙන් මේ කරුණු ඔක්කොම මේ බලය බෙදා හැදීමේ, බලය ලබා ගැනීමේ, බලය අයිති කැරීමේ කරුණු ඔක්කොම කරගන්න පුළුවන්. ඒ නිසා එකට හදිසි වෙන්න ඕනේ නැහැ. මේ මහා ගින්නක් ඇතිවලා තියෙන අවස්ථාවක බලය දෙමේ දැන් අවශ්‍ය මිනිස්සු ජීවත් කිරීම. අපි දැන්වත් කියන්නේ ලබාගත් බලතණ්හාව නවත්තලා අපගේ ජනතාව ජීවත් කරවීමට මුළු රටම අත්වල බැඳගෙන ඉන්නවා. හැබැයි ඒක කරන්න අපිට පුළුවන් ගන්නේ මේ රටේ ජනතාව මේ පටු දේශපාලනේ ඉවත් වුණොත් පමණයි. ඒ නිසා අවසාන වශයෙන් අපි සඳහන් කළ යුත්තේ රාජ්‍යකරණයේදී ගරු ජනාධිපතිතුමාට යුක්තිය සාධාරණ රජයන සමාජය කැටි කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවයි කියයි. මෙරට කොරෝනා තත්ත්වය පාලනය කර ගැනීමට රජය අසමත් වී ඇති බැවින් පවතින තත්ත්වයේ හමුවේ සෞඛ්‍ය අමාත්‍යවරිය ඉල්ලා සිටිය යුතු බව සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
නාමයෝජනා ලබා දෙනකන් රට නොහෙවීමෙන් තමයි පළවෙනි රැල්ල කොරෝනා වලට මතු වුණේ කියන එක හොඳින් මතක තියාගන්න. පෙබරවාරි අන්තිම වෙනකොට ගුවන් තොටුපළවල් වහලා දැම්මන පාර්ලිමේන්තුවේ සජිත් ප්‍රේමදාස මහත්මයා කියපු කරුණු ගැන අවධානයට උසුළු විසුළුට නෙමෙයි අවධානයට යොමු කරා නම් පළවෙනි රැල්ලක් ඇති වෙන්නේ නැහැ. එදා වැහුවා නම් කොරෝනා ලංකාවට එන්නේ නැහැ රට වහන්න වෙන්නේ නැහැ මාස 3කට. දෙක තමයි ඔක්තෝබර් 4 වෙනිදා බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඒ සේවිකාව ලැබෙනකොට රට වහන්න හිම නැත්නම් අඩුම ගානේ ඒ පලාතේ ලොක්ඩවුන් එකක් කරා නම් ඒ වෙලාවේදී මේ මොහොතේදී අද මේ තත්ත්වය උද්ගත වෙන්නේ නැහැ. නමුත් ආණ්ඩුවට ලොකු උනේ දා 20. මේ ආණ්ඩුවේ සෞඛ්‍ය මැතිතුමිය ෆේල්. මේ ලංකාවේ මිනිස්සු ඉල්ලන්නට ඕනේ සෞඛ්‍ය මැති කලම් ගංගාවලට උදාහරණව වෙනුවට සෞඛ්‍ය මැතිතුමිය ඉල්ලාස් වෙන්න ඕනේ. gedට වෙලා තමන්ම ප්‍රතිකාර ගන්න තත්ත්වයට අවිලා තියෙනවා. ඒ කියන අද රජයට මේක පාලනය කරගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ වසංගත තත්ත්වයේ පාලනය කර ගැනීම නොහැකියාව නිසි පියවර නොගැනීම ගැන වගකීම ආණ්ඩුවට ගන්න කියලා. ඇඟේ හයියෙන් කොරෝනාව පාලනය කරන්න බෑ. මේගොල්ලෝ හිතුවා ඇඟේ හයියෙන් ඔක්කොම කරන්න පුළුවන් කියලා. මා හිතන්නේ 20ත් වසංගතයක් මේකත් වසංගතයක්. සතියන්තේ ඇන්ත්‍රි නීතිය ඉවර වෙලා බඩමුට්ටු ටික ගන්න දවස් දෙකකට විතරක් බඩමුට්ටු වරන් හිටපු අය බඩමුට්ටු ටික ගන්න පුළුවන් වේවි කියලා හිතාගෙන ඉන්නකොට තමයි ඊයේ රාත්‍රියේදී නැවත වතාවක් පොල්ලෙන් ගැහුවා වගේ ඇන්ත්‍රි නීතිය දැම්මේ. අද නැවත වතාවක් මිනිස්සු කබලෙන් ලිපටපත් වෙලා ඉන්නවා බඩමුට්ටු සල්ලි තිබුණත් ගන්න විදියක් නැහැ සල්ලි අතෙත් නැහැ. වියතුන් එක්ක හදන ආණ්ඩුවක් ගැන කතා කරේ. වියත්තු තමයි පාර්ලිමේන්තුවට එන්නේ කියලා කතා කරේ. අද සෞඛ්‍ය ඇමතිතුමිය කලයක් අරගෙන යනවා විශ්ව ශක්තිය එක්කරන ලද වතුර කලේ ප්ලාස්ටික් කෑල්ලකිනුත් ෂොපින් කවරකිනුත් ගැට ගහලා කළු ගඟට දානවා රත්නපුරයට ගිහිල්ලා. ගම්මන් පිළ මහත්තයාත් කැලණි ගඟට දානවා අර ෂොපින් කවරෙත් එක්කම ගඟට. ප්‍රසන්න රණතුංග මහත්මයාත් එහෙමම ගිහිල්ලා ගඟට දානවා. ඒ විදිහටම දාලා සෞඛ්‍ය මැතිතුමිය අත් දෙක එකතු කරලා වඳිනවා. මොකක්ද මේ රට? අපි විද්‍යාවෙන් ඉස්සරහට යන්න ඕනි වෙනකොට නැවත වතාවක් මිත්‍යාව පැත්තට ගේන්න මේ උත්සාහ කරන්නේ. ඉතා කෙටි කලකින් ජයග්‍රහණ රසක් අත් කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව්වන සම්වසරය අදට යෙදී තිබෙනවා. මේ සියතේ පිළිබඳව තබන සටහන. ශ්‍රී ලංකීය දේශපාලන පක්ෂ ප්‍රබල කඳවුරු දෙදර යද්දී වසර 2015 දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයේ උපදෙස් මත බැසිල් රාජපක්ෂ මහතා පක්ෂයේ ගොඩනැගීමේ වගකීමට උර දෙනු ලැබුවා. මෙම ධෛර්ය සම්පන්න ක්‍රියාවලිය හා එක්ුණු ශක්තිමත් සංවිධාන ජාලය සමගින් වර්ෂ 2016 වසරේ 11 වන මස 2 දින එනම් අද වන් දිනක මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටවනු ලැබුවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා වසරක් ඉක්ම යාමට පෙර 2017 වසරේ ගාලුමෝතර පිටියේ පැවති මැයි දින රැලියට මෙරට දේශපාලන පක්ෂයක් පවත්වනු ලැබූ අති දැවැන්තම මැයි රැලිය පවත්වමින් ඒ ඉතිහාසය ටෙක් කිරීමට සමත් වුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා 69 ලක්ෂයක ජන වරමින් මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා බවට තේරී පත් වුණා. පසුගිය මහ මැතිවරණයේදීද ලද ජයග්‍රහණය විජයග්‍රහණයක් කරමින් 3-2 අති විශිෂ්ට බලයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. පක්ෂයට අනුබද්ධ වැඩිම වෘත්තීය සමිති ජාලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතු වන අතර පොදුජන ප්‍රගතිශීලී වෘත්තීය සමිති සංධානය සමග රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල වෘත්තීය සමිති 250කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වනවා. සමාජයේ සෑම ස්තරයක්ම නියෝජනය කරන ආකාරයෙන් අනුබද්ධ සංවිධාන ජාලයක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුයි. වසර 4ක් වැනි කෙටි කාලයක් තුල ජයග්‍රහණ රැසක් අත්පත් කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අරමුණ වී ඇත්තේ ජනතා අවිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින් ජනතාවාදී වැඩපිළිවෙලක් ඉදිරියට ගෙන යාම බවයි එම පක්ෂය අවධාරණය කරන්නේ. පක්ෂයේ මෙතරම් කෙටි කාලයක් තුල ඉදිරියට ගෙන එමින් ඉතිහාසගත වාර්තාවන් රැසක් පිහිටුවීමට දෙවන්ත සවියක් වූයේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතායි. පවතින වසංගත තත්ත්වයේ හමුවේ පක්ෂයේ සිව්ව සැමරුම වෙනුවෙන් රට පුරා සංවිධානය කළ සියලුම සැමරුම් උත්සව පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නොපැවැත්වීමට තීරණය කළ බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
පසුගියද ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ නම්බාවිතා කරමින් ඉඩම් අත්පත් කර ගැනීමක් පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිරි ගිය CCTV දර්ශනවලින් අනාවරණීය වී ඇති කරුණු පිළිබඳව සොයා බලා ඒ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ නම් භාවිත කරමින් බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීමේ පුවතක් සහ ඊට අදාළ CCTV දර්ශන පෙලක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරමින් තිබුණා. එම CCTV දර්ශන වලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සිය ට්විටර් සහ Facebook යන ගිණුම් ඔස්සේ සටහනක් තබමින් සඳහන් කළේ මෙම CCTV දර්ශන පෙළේ වන සිදුවීමට තමා හෝ තම පවුලේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත් එම සිදුවීම පිළිබඳව සොයා බැලීමට අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවයි. ඒ අනුව නීතිපතිවරයා විසින් මෙම දර්ශන වලින් අනාවරණය වූ කරුණු පිළිබඳව සොයා බලා පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙසට වැඩ බලන පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රාජ්‍ය අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා. එම ලිපියෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ එරජ් රවින්ද්‍ර ප්‍රනාන්දු, ඩෙක්ස්ටර් අජිත බාලසූරිය, සනිත් සංජීව වීරරත්න, මොහොමඩ් මසාහිර්, මොහොමඩ් නසීර්දීන් යන පුද්ගලයන් විසින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර හොරොප්පු සදා විකුණන බවට එම CCTV දර්ශන ඔස්සේ කරුණු අනාවරණය වී ඇති බවයි. එම දර්ශන නැරඹීමේදී හෙළිදරව් වන කාරණා වලින් ඩෙක්ස්ටර් අජිත් බාලසූරිය යන අය විසින් මෙම වීඩියෝ පටයේ සිටින හම්බන්තොට නගරාධිපති වන එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු යන අයට එම ව්‍යාජ ඔප්පු සාදා දෙන බවත් ඉඩම් වලට ඇතුල් වීම සඳහා එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු යන අය විසින්ම ලියාපදිංචි කර ඇති ඔහුගේ පුද්ගලික ආරක්ෂක සේවයක් යොදවන බවත් නුගේගොඩ ප්‍රදේශයේ ඉඩමකට යම් පිරිසක් ඇතුළු වී ඉබි අතුරු කඩා දමා බලහත්කාරයෙන් ඇතුළු වන බවත් පෙනී යන බවයි. ඒ අනුව එම දර්ශන වලින් අනාවරණය වන කරුණු නිර්ව්‍යාජ කරුණු දෙයන්න සම්බන්ධයෙන් පොළුල් විමර්ශනයක් දියත් කරන ලෙසට වැඩ බලන පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙලෙස උපදෙස් ලබා දී තිබෙනවා. එම ඉහත සියලු කාරණා විමර්ශනය කර ප්‍රගතිය නීතිපතිවරයා විසින් යැවූ ලිපිය ලැබී දින 7ක් ඇතුළත නීතිපතිවරයා වෙත ලැබීමට සලස්වන ලෙසත් එම ලිපියෙන් පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා. දේශීය පරීක්ෂකයන් කණ්ඩායමක් විසින් නිපදවන ලද ප්‍රතිවෛරස නාශක මුව ආවරණයක් පිළිබඳ තොරතුරු රැගත් පොසිටිව් මිනිත් විශේෂාංගය දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් ඇතුළු කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිෂ්පාදිත ප්‍රතිවෛරස නාශක මයික්‍රෝ හා නැනෝ අංශුවලින් සමන්විත මුහුණු ආවරණයක් අද වෙළඳ අමාත්‍ය ආචාර්ය බඳුළු ගුණවර්ධන මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා. පෙරණයන් තුනකින් සමන්විත වන මෙම මුහුණු ආවරණය සියදුම් වාර 20ක් දක්වා භාවිතා කළ හැකි වීමත් මාසික කාලයක් කිසිදු සේදීමකින් තොරව භාවිතා කළ හැකි වීමත් වෛරස් අංශු වෙන් කරවා ඒ කිසිදු ආකාරයකින් ශරීරගත වීමකට ඉඩ නොතබමින් වෛරසයේ විනාශ කිරීම මෙමගින් සිදුවන අතර මූණු ආවරණය නිපදවීම සඳහා භාවිතා කරන වෙදි වර්ග සඳහාද සෞඛ්‍ය ආරක්ෂක ඇඳුම් සඳහාද මෙම තාක්ෂණය යොදාගත හැකි ආකාරයේද මෙහිදී පෙන්වා දෙනු ලැබුවා. වායු සමීකරණ යන්ත්‍ර සඳහා පෙරණයක් වශයෙන් යෙදී හැකි මෙම ප්‍රතිවෛරස් නාශකයේ පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාල කණ්ඩායම විසින් පෙන්වා දුන් කරුණු අනුව මෙම නිෂ්පාදනය දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ සඳහා අපනයන කිරීමේ ධාරිතාවයක් දක්වා වැඩි දියුණු කළ යුතු ක්‍රමවේදයක් පිළිබඳවද සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි ඇලි හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.